ඔයාගේ ජීවිතේ 57 වෙනි බර්ත්ඩේ එක දවසට ඔයා මොනව කරයිද? සමහර විට ජීවිතය ගැන අලුත් බලාපොරොත්තු හැම අතෑරලා ඉඳී නේද? මේ කතා කරන මමත් එහෙම කරයි. හැබැයි ඒ වුණාට බොලිවුඩ් වල කිං ඛාන්, ෂාරුක් ඛාන් නම් කවදාවත් එයාගේ ජීවිතය ගැන අලුත් බලාපොරොත්තු තියාගන්න එක අතාරින්නේ නැහැ. පහුගිය දවසේ සෙලිබ්‍රේට් කරපු එයාගේ 57 වෙනි බර්ත්ඩේ එක දවසෙත් එයා කිව්වේ වයස කියන්නේ ඉලක්කමක් විතරයි කියලා. ෂාරුක් ඛාන් කොහොමද එයාගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරේ? ඒ ගැන බලන්න දැනගන්න ලෝකෙ පුරාම ඉන්න ෂාරුක් ඛාන්ගේ ෆෑන්ස්ලා ගොඩක් කැමතියි කියලා අපි දන්නවා. ඉතින් ඒ ගැන කියන්න කලින් ෂාරුක් ඛාන් ගැන කවුරුත් නොදන්න පුංචි කතාවක් ඔයාට කියන්න අපි මෙන්න මෙහෙම හිතුවා. ෂාරුක් ඛාන් එයා සිනමා තරුවක්. මිලියන ගානක් හදවත්වලට ආදරය විකුණනවා. එයා කියනවා එයා තමයි ලෝකෙ ලොකුම ආදරවන්තයා කියලා. මං ඉපදුනේ නවදිල්ලියේ. මගේ තාත්තා නිදහස් සටනේ පුරෝගාමියෙක්. මගේ අම්මා එයත් සටන්කරුවෙක්. අපි ගොඩක් අයගේ අම්මලා වගේ. සාමාන්‍ය ජීවිතේ ගෙනියන්න එදිනදා ජීවන සටනක නිරත වෙන තවත් අම්මා කෙනෙක්. මගේ වයස 20 ගණන්වල මුල වෙද්දී අම්මයි තාත්තයි දෙන්නම මට නැති වුණා. මට හොඳට මතකයි මගේ තාත්තා මිය ගිය දවස. අසල්වැසියෙක් අපිව කායකේ රෝහලට එක්කගෙන ගියා. රෝහලට ගියාම ඔහු එතන අපි වෙනුවෙන් වෙහෙසෙන්න ප්‍රමාද වෙන්න කැමති වුණේ නැහැ. ඉතින් ඒ අසල්වැසියා අපිව එතන දාලා ගෙදර ගිහින් තිබුණා. එතකොට මට වයස 14යි. තාත්තගේ මිනිහා කාරකේ පිටිපස්සේ සීට් එකේ තියලා අම්මව ඉස්සරහින් වාඩි කරන් මම ඩ්‍රයිවින් සීට් එකේ ඉඳගත්තා. ඊළඟට මම රෝහලේ ඉඳන් ගෙදරට කාරක පදන් එන්න පටන් ගත්තා. හෙමින් හෙමින් අඬන අතරේ අම්මා පුදුම වෙලා මගෙන් ඇහුවා, "පුතේ, ඔයා කවද්ද වාහන පදින්න ඉගෙන ගත්තේ කියලා?" එතකොටයි මටත් මතක් වුණේ මං වාහන එලවන්න කලින් දන්නේ නෑනේ කියලා. මං අම්මට කිව්වා මේ දැන් අම්මේ කියලා. මගේ තාත්තා මගේ ඇස් ඉස්සරහම පිළිකාවකින් මිය ගියා. අපිට එයාට ඕන කරන බෙහෙත් ඔක්කොම විදින්න සල්ලි තිබුණ නෑ. මට තාම හිතාගන්න බෑ එයා මැරුණේ එයාට මැරෙන්න ඕන නිසාද අපිට සල්ලි තිබුණ නැති නිසාද කියලා. අපේ ගෙදර පොඩි කාලේ පරිප්පු යනවා. අම්මා එකට වැඩිපුරම දාන්නේ වතුර. මොකද අපි 4 දෙනෙක්ගේ බඩවල් පුරවන්න ඕන නිසා. එතන ඉඳන් ජීවිතේ අමාරු වුණා. ජීවන අරගලේ හසුරවන්නේ කොහොමද කියලා මං ඉගෙන ගත්තා. තියෙන දෙයක් කනවා. කවුරු හරි කියන දෙයක් කරනවා. දැකලා හිත ගිය පළවෙනි ගෑනු ළමයාව විවාහ කරගත්තා. ජීවිතේ ඔයාව ගෙනියන්නේ කොතනටද එතෙන්ට ඇවිදගෙන ගියා. සමහර මිනිස්සු මාව පිළිගත්තා. වැදගත්ම දේ මම මමම වුණා. විද්‍යාවට අනුව මම මේ කියන කාරණේ සරලයි තාර්කිකයි. ඇපල් කියන්නේ පළතුරක්. මුලින් ආදම් සහ ඒවා එක තමන්ගේ කරගත්තා. ඊළඟට නිව්ටන් මේ පළතුර අයිති කරගත්තා. පස්සේ ස්ටීව් ජොබ්ස්ට අයිති වුණා. මං අත් දැක්කා මිනිසත් බව තුළ ඇති නිර්මාණශීලීත්වය සහ සහයෝගීත්වයේ ඇති ආශ්චර්ය. මගේ ජීවන අත්දැකීම් සහ නිර්මාණශීලීත්වය තමයි ලෝකේ අද මම මේ ඉන්න තැනට අරගෙන ආවේ. මම මගේ පළවෙනි ටෙලිවිෂන් නාට්‍ය රඟපෑවට පස්සේ අම්මට ඒක බලන්න දෙන්න ඕන නිසා රෝහලේ වෛද්‍යවරයාගේ උදව්වෙන් VCR එකක් ගත්තා. අම්මයි මොහොතේ හිටියේ ICU එකේ. ඒත් නාට්‍ය වැඩ ඉවර වෙලා එද්දී අම්මා මිය ගිහින් තිබුණා. මගේ පළවෙනි රංගනයේ පවා මගේ අම්මට පෙන්වන්න මං අසමත් වුණා. අවුරුදු 40 වෙද්දි මට තේරුණා ඇත්තටම මම සැලකිය යුතු තැනකට ඇවිත් කියලා. ෆිල්ම්ස් 50ක් සින්දු 200ක් විතර මං කරලා තිබුණා. මැලේසියාවෙන් නයිට් පදවියක් ලැබුණා. ප්‍රංශ රජයෙන් සිවිල් වැසියෙකුට පිදෙන ඉහළම සම්මානයක් මං ලබාගෙන හිටියා. මම ඉපදුණු රට පුදුමාකාර වටහා ගන්න අපහසු රටක්. මේ ඉන්දියානු මිනිසුන් නිදහස් සටනේ හිටපු මුස්ලිම් මිනිස්සෙකුගේ පුතෙක් ඔවුන්ගේ සිහින විකුණන ව්‍යාපාරයේ ඇතුලේ කිං කෙනෙක් කරලා තිබුණා. මම මේ රටේ මිනිසුන්ගෙන් ඉගෙනගත්ත වටිනම දේ දුප්පත්කම නෙවෙයි, මිනිස්සු ජීවිතේ කොයිතරම් පුදුමාකාර තැනකට ගෙනියන්න පුළුවන්ද කියන එක. මං තදින්ම විශ්වාස කරන දෙයක් තියෙනවා. අනාගතේ ඔයා අද ඔයාට ආදරය කරන්න පුළුවන් විදිය කෙනෙක් වෙන්න. සමහර වෙලාවට ජීවිතේ ඔයාට දේවල් නොදී ඉන්නේ ඔයා ඒ දේවල් ලබන්න නුසුදුසු නිසා නෙවෙයි, ඔයා ඊට වඩා දෙයක් ලබන්න සුදුසු නිසායි කියලා හිතන්න. සාර්ථකත්වය කියන්නේ හොඳ ගුරුවරයෙක් නෙවෙයි, පරාජයයි ඔයාව ශක්තිමත් කරන හොඳම ගුරුවරයා. ෂාරුක් ඛාන් මෙහෙමත් කියනවා, "මං කවදාවත් ළමා කාලෙදි මගේ උපන්දිනේ සමරලා නෑ. එහෙම සමරන්න අපිට සල්ලි තිබුණ නෑ. දන්නවද
අදටත් මම මගේ බර්ත්ඩේ එක සමරන්නේ නැහැ. ඒත් මං වෙනුවෙන් මුළු ලෝකෙම මගේ රසිකයෝ තමයි ඒක සමරන්නේ. ෂාරුක් ඛාන් වෙනුවෙන් ලෝකෙ පුරාම විසිරී ඉන්න එයාගේ රසික රසිකාවියෝ උපන්දිනය සැමරුවා. නොකඩවා අවුරුදු 4ක්ම කිං ඛාන්ගේ උපන්දිනය වෙනුවෙන් ලෝකෙ උසම ගොඩනැගිල්ල බර්ජ් ඛලීෆා ආලෝකමත් වුණා. බොලිවුඩේ රජු ෂාරුක් ඛාන්ට ෂයිෆම් අපිත් හැපි බර්ත්ඩේ කියලා විශ් කරනවා. ජීවිතේ දුෂ්කරයි, අමාරුම තැන් පහ කරගෙන ඉස්සරහට යද්දී හරිම ලස්සනයි.